otak. දිලමේ ඇතුම් කලාවේ අභිමානීන් ලියවෙන වංශ කතාව වසන්තයේ මහගෙදර තේජාන්විත හැඩැති අලංකාර හැඩගැන්වීමක් සමගින් එකිනෙකට වෙනස් අලුත්ම අලුත් වර්ණ රට රසකින් තෝරා ගන්නට ඔබත් අතමුකට වදින්න අතුරු කිරිය පාර අලංකාර මාළපේ. ආයුබෝවන් හැමෝටම. ඉතින් අද දවසේත් අපි ඇවිල්ලා ඉන්නවා අම්පාර දිස්ත්‍රික්කේ පදියතලාව කී නැති මුල්ල කියන ගම්මානයට. ඉතින් ඔබට මතක ඇති මේ ගම්මානේ මවක් ගැන අපි ඔබට වීඩියෝවක් පළ කළා. ඉතින් මේ ඔබට පේන ඇති මේ අම්මා ජීවත් වෙන්නට මේ දරුවන් ජීවත් කරන්නට තනියෙන් වැලිගොඩ දාන කතාවක් අපි ඔබට ඉදිරිපත් කළා. ඉතින් අද දවසේත් අපි මේ නිවසට ආවා මේ අය බලන්නට. ඉතින් එදා දවසේ මේ මවට ගිනුමක් තිබුණේ නැහැ. ඉතින් අපි මේ මවට මුදල් දීලා ගියා ගිනුමක් විවෘත කරගන්නට කියලා. පසුව අපි පළ කරපු වීඩියෝ එකෙන් මේ මවගේ ගිනුම් විස්තරක් සඳහන් කළා. ඉතින් ඒ ගිනුමයි කියලා සනාථ කරන්න නැවතත් අපි ඔබට පෙන්වන්නම් මේ ගිනුම. ලංකා බැංකුව පදියතලාව ශාඛාව DM රන්මැණිකා. DM කියන්නේ මොකද්ද? දුනුකාර මුදියන්සේලාගේ රන්මැණික. මේ තියෙන ගිනුම් අංකය 88 17 67 37. ඉතින් මේ ගිනුම් අංකය තමයි අපි ඔබට tire දිස්කලේ. එදා දවසේ මේක පෙන්වන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද මේ ගිනුමක් එමව ගාව තිබුණේ නැහැ. පස්සේ තමයි මේක ඕපන් කරගත්තේ අපි දුන්න මුදල් වලින්. ඊට පස්සේ අපි මේ වීඩියෝ එක දැම්මට පස්සේ අපට කතා කරලා දැනුම් දුන්න ඉනෝකා ලියනගේ මහත්මිය එතුමිය අපට දැනුම් දුන්නේ මේ අය වෙනුවෙන් ඇඳක් මෙට්ටයක් මේ දරුවන්ට නිදා ගන්නට අරන් දෙන්නට කියලා. ඉතින් මේ නිවසට නමුත් මේ මව අපට දැනුවා ඊට එහා ගිය දෙයක් අවශ්‍යයි කියලා. මොකද මේක ඇඳක් තියන්නට බෑ. මේක තෙමෙනවා මේ ඔළුව වලින් මේ නිවස. අන්න ඒ නිසා මේ මව කිව්වේ ආදාය මාර්ගයක් හදා ගන්නට තමයි උපකාරයක් ලබා දෙන්නට කියලා. ඒ නිසා අපිට අද දවසේ මේ මවට අපි මේ ඇඳ ලබා දෙන්නේ නැහැ. ඒ වගේම තමයි මතක් කරන්නට ඕනේ අරුණද සිල්වා මහත්මයා සහ පවුලේ සියලු දෙනා. ඒ වගේම ඉනෝකා පියදර්ශනී වේරගමගේ මහත්මිය මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කරන්නට ඕනේ මේ ලබා දුන්න උපකාරය සම්බන්ධයෙන්. ඉතින් ඇඳක් ලබා දුන්නේ නැති නිසා අද දවසේ මේ ඔබ පෙර සඳහන් කළ ඔබ සැම සියලු දෙනාම ලබා දුන්න උපකාරය මේ මවට ව්‍යාපාරයක් කරගන්නට තමයි මේ මුදල් මව වෙනුවෙන් ලබා දෙන්නේ. මේ මව බලාපොරොත්තු වෙනවා බිත්තර ලබා ගැනීම සඳහා ගම් කිකිලියන් ඇතු කරන කූඩුවක් හදා ගන්න. ඉතින් ඒකෙන් යම් ආදායමක් ලබන්නට පුළුවන්. සාමාන්‍යයෙන් කිකිලියෝ 50ක් විතර වගේ හදන්නට පුළුවන් නම් කූඩුවක් හදාගෙන ආරක්ෂිත විදිහට දවසකට දල වශයෙන් බිත්තර 30ක්වත් ලබා ගන්න පුළුවන්. ඒ වගේ හදා ගන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් මේ දවස්වල කඩේම වෙන බිත්තරයක් රුපියල් 35ක් විතර වෙන ගම් බිත්තරයක්. ඉතින් ඒකෙන් මේ මවට අපිටත් හිතන විදිහට ජීවත් වෙන්නට ආදායම් මාර්ගයක් හදාගන්නට පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි මේ මුදල් මේ මව වෙනුවෙන් ලබා දෙන්නේ මේ මවට මේ කටයුතු කරගන්නට කියලා. මොකද ඇත්තරම අපිටත් තේරුම් ගියා මේකට ඇඳක් වගේ දෙයක් ගෙනත් දෙනවට වඩා මේක තෙමෙනවා. ඒ නිසා මූලිකව මේ අය ජීවත් වෙන්නට විදිහක් තමයි මේ අයට අවශ්‍ය වෙන්නේ. අන්න ඒ නිසා තමයි ඒ කටයුත්ත අපි සිදු කරන්නට කියලා මේ මවට කිව්වේ. ඉතින් ඔබෙන් අපි තවත් බලාපොරොත්තු වෙන මේ මව වෙනුවෙන් තව කටයුතු කරගන්නට උපකාර ලබා දෙයි කියලා. ඒ වගේම තමයි අපට කීප දෙනෙක් දැනුම් දුන්නා
මේ මවට උපකාර ලබා දුන් බව නම් සඳහන් නොකළා ඉන්නෝ. ඉතින් ඒ සියලු දෙනාටත් බොහොමත්ම පිං. ඒ වගේ තමයි මේ නිවසට විදුලියවත් නැහැ. ඉතින් ඒ කටයුත්තටත් කවුරු හරි උපකාරයක් කරනවා නම් බොහොමත්ම පිං. ඒ වගේ මේ කූඩුව හදාගන්න ටිකක් ලොකු වියදමක් යනවා. ඒ වගේම සාමාන්‍යයෙන් කිකිලියක් රුපියල් 1500කට වගේ මිලක් වෙනවා නාඹර කිකිලියක් බිත්තර දමන. ඉතින් ඒ සඳහාත් කවුරු හරි ඉන්නවා නම් මේ මව වෙනුවෙන් උපකාර ලබා දෙන්න. මොකද මේ තනියම මේ දරුවෝ දෙන්න ජීවත් කරන්න ලොකු වෙහෙසක් ගන්නවා. මේ දවස්වල ඒක කරගන්නත් විදිහක් නැතුව ඉන්නේ. මොකද ගඟ හොඳටම පිටාර ගාලා තින්නේ ඔය. ඒ නිසා වැඩ කරන්න බෑ කියලා තමයි මේ මව කියන්නේ. ඉතින් හැමෝටම බොහොමත්ම ස්තුතියි මේ මුදල මේ මවට ලබා දෙනවා ඒ කටයුතු කරගන්නට කියලා. ඒ වෙනුවෙන් උපකාර කරන්න පුළුවන් තව අය ඉන්නවනම් අපිට කතා කරන්න. අපි මේ මව සම්බන්ධ කරලා දෙන්න. ඒ වගේ තමයි විශේෂයෙන් කියන්නට ඕනේ. බොහෝ දෙනෙක් කතා කළා. බොහෝ අය කතා කරලා මගෙන් ඉල්ලුවේ. ඉතින් ඇත්තටම කනගාටුයි. මේ දරුවෝ හදා ගන්න දෙනවද කියලා ඇහුවා. නැත්තම් මේ මවව ගෙදර වැඩකාරකමට කතා කරපු අය හිටියා. ඇත්තටම කනගාටුයි. අන්න ඒ නිසා තමයි විශේෂයෙන් කියන්නට ඕනේ. අපි වීඩියෝ එකක් දැම්මොත් අපි කිසිම වෙලාවක මේ අයගේ දුරකථන අංකය සම්බන්ධ කරලා දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි හොඳ පැත්ත වගේම නරක පැත්තත් ගොඩක් තියෙනවා. ඉතින් මේ දරුවෝ ඉල්ලන අය ඉන්නවා. ඊට අමතරව විවාහ කරගන්න විවාහ යෝජනා ගේන අය ඉන්නවා. ඉතින් අපිට ඒවට මැදිහත් වෙන්නට බෑ. අපි ඒවනේ මේ බලාපොරොත්තු වෙන්නේ මේ අයට ජීවත් වෙන්නට අත්හැලා. අන්න ඒ නිසා කිසිම වෙලාවක අපි දාන අසරණ අයගේ දුරකථන අංකය ලබා දෙන්නේ නැහැ කියලා අපි දැනුම් දෙනවා. බොහොමත්ම ස්තුතියි හැමෝටම. තෙරුවන් සරණයි. මට මේ ආදාය මාර්ගය හදාගන්න උදව් කරපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා මම. මගේ දරුවෝ දෙන්න ජීවත් කරගන්න ඔබතුමාලා මට මේ සහයෝගය දුන්නට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තව දුරට ව්‍යාපාරයක් කරගෙන යන්න පුළුවන්කම බලාපොරොත්තු තියෙනවා. මම ඒ සල්ලි ටික ඉතුරු කරගත්තේ ඒ ව්‍යාපාරය කරගෙන යන්න. ඔබතුමාලාට ගොඩාක් පිං. මේ දවස්වල වැලි ඉදා ගන්නත් විදිහක් නැහැ. මේ ඔය වතුර දැන් එගොඩ මෙගොඩ ගලනවා. මේ දාන්න බෑ. මේ දවස් ටිකේ මං ගෙදර ඉන්නේ මේ වැස්ස හින්දා මේ දවස් ටිකේ හුඟක් අමාරු ජීවත් වුණේ. අද මට මේ මුදල් අතට ලැබුණා. ඔබතුමාලට ගොඩක් පින් ස්තුතිවන්ත වෙනවා මං. මට කරගන්න දෙයක් නැතුව හිටිය. අද තමයි මං එළවලු බඩු ජනාවේ ගෙදරට ඒ සල් මුදල් අරගෙන. ඊට පස්සේ දැන් මේ දරුවන්ට උයල් පියල් කන්න දෙලා ඔබතුමාලට මේ දරුවන්ගේ බඩකට පුරවල් දෙනවට ඔබතුමාලට ගොඩාක් පින් දෙනවා මං. ගොඩාක් ස්තුතියි. මේ